හරි නංගි මල්ලි මේ වීඩියෝ එක කරන්නේ 2023 නංගිල මල්ලාට ඉස්සරහට වෙන්න පුළුවන් වැරදි කීපයක් ගැන. මෙන්න මෙතන නංගි මල්ලි ඔයාලා හැමෝම කරන පොදු වැරදි කීපයක් තියෙනවා. එහෙම නැත්නම් පහුගිය අවුරුදු කීපය පුරාවටම බැලුවට පස්සේ නංගි මල්ලි ගොඩාක් නංගිල මල්ලා මෙන්න මේ වැරදි කරලා එයාලා ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දීපටි. ඒ වගේම කැම්පස් යන්න පුළුවන්කම තියාගෙනත් යන්න බැරි වෙච්ච හිටියා. එතකොට මෙන්න මෙතනදී කතා කරන වැරදි 10 නංගි මල්ලි ඔයාලට අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මෙතන කතා කරන වැරදි වලට ඔයාලා ඉස්සරහට පෙළඹෙන්න පුළුවන්. ඒ නිසා ඔයා මෙන්න මේ කියන වැරදි ගැන අනිවාර්යයෙන්ම අවබෝධයක් අරගෙන තියාගන්න. එහෙම නැත්තම් නංගි මල්ලි ඔයා මේ වැරදි කරොත් ඔයාට කැම්පස් යන්න තියා හිතන්නවත් බෑ. ඒ නිසා සෑහෙන අවධානයක් දෙන්න මම මේ හැම දෙයක්ම නංගි මල්ලි ඔයාලට හදලා වෙන වෙනම දාන්නේ. පහුගිය අවුරුදු වල නංගි ලමල්ල කරපු දේවල් සහ ඔයාලගේ අවුරුද්ද අය දිහා බලන් ඉඳලා තමයි මේ වීඩියෝස් හදන්නේ. නිසා මේ ගැන හොඳ අයිඩියක් අරගෙන වැඩි අවධානයක් දෙන්න. එහෙම නැත්තම් මේවා එකක් හරි වැරදුනොත් නම් මල්ලි ඊට පස්සේ ආයෙම හදන්න බෑ. ඔයාලගේ අවුරුද්ද විශේෂයෙන් වැරදි අඩුපාඩු කරන්න එපා නම් මල්ලි. මොකද ඔයාලා දන්නා මේ වෙද්දී UGC එකේ ස්ට්‍රයික් එකක් යනවා. ඒ ස්ට්‍රයික් එකේ බලපෑම අනිවාර්යයෙන්ම ඔයාලට තියෙනවා. හරි, ඒ ගැන මම වෙනම වීඩියෝ එකක් දාන්න. එතකොට අපි බලමු මොනවද මෙන්න මේ නංගිල මල්ලා කරන වැරදි අඩුපාඩු කියලා. හරි, පළවෙනිම දේ තමයි නංගි මල්ලි වැරදි තොරතුරු. මෙන්න මේ කාලේ ඔයාලා අතර සෑහෙන ඉක්මනින් වැරදි තොරතුරු යනවා. මේ වෙද්දී නංගි මල්ලි ගොඩාක් වැරදි තොරතුරු එක එක තැන් වලින් ඔයාලට අවිලා තියෙනවා. හරි, මොන ගොඩාක් නංගිල මල්ලා මට ස්ක්‍රීන්ෂොට් එකේ වහනවා, නැත්නම් මේ විස්තර දාලා අහනවා අයියේ මේව ඇත්තද නැත්නම් බොරුද කියලා. නංගි මල්ලි ඒ තියෙන ගොඩාක් ඒවා බොරු. හරි, සමහර ඒවා මේ රටේ නැති දේවල්. එතකොට ඔයාලා අතර වැරදි තොරතුරු ෂෙයා වෙන එක නංගි මල්ලි මට නතර කරන්නත් බෑ. එතකොට ඔයාලා ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕනේ මේ ඔයාලා ඉන්නේ ඔයාලගේ ජීවිතේ තීරණාත්මකම කාලයක්. උසස් පෙළ ලියුවටත් වඩා නම් මල්ලි ඔයාලා පරිස්සම් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අවධානයෙන් ඉන්න ඕන කාලයක් තමයි මේ. එතකොට එක එක්කෙනාගේ වැරදි තොරතුරු අහලා ඔයාලා ඒ දේවල් කරොත් එහෙම ඔයාලට කැම්පස් එකට යන්න තියා හිතන්නවත් බෑ නම් මල්ලි. මොකද සමහර තොරතුරු එච්චරට වැරදි. හරි, යුනිකෝඩ් සම්බන්ධව සමහර දේවල් එක එක්කෙනා කියලා තිබ්බා. මට හිතාගන්න බෑ මේ ඇයි මේ වගේ බොරු කියන්නේ කියලා. එහෙම නැත්නම් වැරදි විස්තර දාන්නේ කියලා. එච්චරට වැරදි සමහර තැන්. හරි, එතකොට නංගි මල්ලි දැන් ඔයාලා වුණත් සාමාන්‍යයෙන් ගෲප් 10 15කට ඇඩ් වෙලා ඇති. එතකොට ඒ ගෲප් වල නංගි මල්ලි එක එක්කෙනා එක එක දේවල් කියනවා. සමහර අය ඉන්නවා සමහර දේවල් ගැන දන්නේත් නැහැ. සමහර දේවල් කඩාකප්පල් කරන්න හිතාගෙන ළමෙක් මොනා හරි අහුවට පස්සේ ඒක ඇත්ත කියලා සම්පූර්ණ බොරු දානවා. ඕන තරම් ඉඳලා දිනවන නංගි මල්ලි පහුගිය අවුරුදු කීපේ පුරාවට මේ අවුරුද්දේ ඒක එහෙමම තමයි. හරි, ඒ නිසා මම කැමතියි ඔයාලා සාමාන්‍යයෙන් මේ කාලෙදී ඔය ගොඩක් ගෲප් වලට ඇඩ් නොවි ඉන්නවනම් එහෙම නැත්තම් නංගි මල්ලි සම්පූර්ණ ඔයාලගේ ඔළුව අවුල් වෙලා තමයි නතර වෙන්නේ. හරි, මොකද එකම දෙයක් ගැන පස් දෙනෙක්ගෙන් ඇහුවොත් නැත්තම් ආයෙන ගෲප් පහකින් ඇහුවොත් එහෙම ඔයාලට හම්බෙන්නේ එකකට එකක් වෙනස් උත්තර. එතකොට වෙන්නේ නංගි මල්ලි සම්පූර්ණ ඔයාගේ ඔළුව අවුල් වෙලා මේ ටික හරියට කරගන්න බැරි වෙන එක. නංගි මල්ලි මගේ Telegram group කීපයක් තියෙනවා. ඒවයි වැරදි තොරතුරු ෂෙයා වුණොත් නංගි මල්ලි මම ඉක්මනින් ඒ ටික අයින් කරනවා. එහෙම නැත්නම් ඒවා සම්පූර්ණ ලිමිට් කරනවා ඒ දාන අයව. එතකොට මට අනිත් ඒවා නංගි මල්ලි බලන්න වෙන්නේ නැහැනේ. ඒ කියන්නේ හැම group එකකම බල බල ඒවා නිවැරදි කර කර ඉන්න මට වෙලාවක් නැහැ. ඒ නිසා ඔයාලා සෑහෙන සැලකිල්ලෙන් ඉන්න. මේ ඔයාලගේ දේවල් එක එක්කෙනාට තීරණය කරන්න දෙන්න යන්න එපා. මෙන්න මේ වැරදි තොරතුරුත් එක්ක වෙන අනිත් දේ තමයි නංගි මල්ලි ඔයාලා කිසිසේත්ම කැම්පස් අයදුම් කිරීම ගැන පරණ ගුරුවරුන්ගෙන් එහෙම නැත්නම් ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් අහන්න යන්න එපා. මේ කියන්නේ නංගි මල්ලි ඔයාලගේ හොඳට. මොකද ගුරුවරු සම්පූර්ණයෙන්ම ඔයාලට වැරදි දේවල් තමයි කියලා එවන්නේ. එහෙම නැත්නම් එයාලා ඒ දේවල් ගැන දන්නේත් නැහැ. එයාලගේ කාලෙ තිබිච්ච ඒවා හරි කියලා හිතාගෙන ඔයාලට උපදෙස් දෙනවා. එහෙම වුණාට පස්සේ ගොඩාක් නංගි මල්ලාට වෙන්නේ කොහොඳ කෝස් එකකට යන්න තිබිච්ච chance එක නැති වෙන එක. එහෙම නැත්නම් ඔයාලට කැම්පස් යන්න පුළුවන්කම තිබිලා කැම්පස් යන්න වෙන්නේ නැති එක නංගි මල්ලි. මේ පහුගිය අවුරුදු කීපේ පුරාවට දිස්ත්‍රික්කේ හොඳ රෑන්ක් ගත්ත නංගි මල්ලාට කැම්පස් යන්න බැරි වුණා ගුරුවරුන්ගේ වැරදි උපදෙස් සහ ඒ දේවල් ගැන හරි දැනුවත් වීමක් නැතුව ළමයෙකුට දේවල් කීම සම්බන්ධයෙන්. සමහර ගුරුවරු ඉන්නවා ඔයාලා සම්පූර්ණයෙන්ම අවුස්සන. හරි, මොන හරි ඔයාලා නොදැනුවත්කමට ගිහිල්ලා ඇහුවට පස්සේ රටේ නැති නීති කිසිම. හරි, මට එනවා නංගි මල්ලි සෑහෙන කෝල්ස්. එතකොට සමහර නීති රීති මම අහලවත් නැහැ. නැත්තම් සමහර නීති රීති මේ අවුරුදු 10 15කට කලින් නතර කරපු දේවල්. එතකොට ඔයා නංගි මල්ලි
ඒ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ඒ කියන්නේ වාහන නොදැනුවත් කමකට ගුරුවරයෙක් ගිහිල්ලා හම්බෙලා ඔයාලා ඒ දේවල් ඇහුවට මේ දේවල් ගැන අප්ඩේට් නැ නම් නිමල්. එතකොට ඒක ඔයාලට අනිවාර්යයෙන්ම ඔයාගේ අනාගතයට බලපාන. එතකොට ඔයාලට කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ මේ channel එකේ නම් නිමල්. හැම විස්තරයක්ම ඔයාලට අලුත් වෙන තොරතුරු අප්ඩේට් වෙන තොරතුරු හැම දෙයක්ම හොය හොය එලාවට දානවා නම් නිමල්. එතකොට ඔයාලට මේ ටික බැලුවට පස්සේ ඒ කිසිම දෙයක් ප්‍රශ්නයක් කරගන්න නැතුව කැම්පස් ආයතන කිරීම කරන්න පුළුවන්. එහෙම තියෙද්දි ඔයාලා දරද තොරතුරු මත හෝ එහෙම නැත්නම් සෑහෙන්න පරණ කෙනෙක්ගෙන් මේ දේවල් අහනවා නම් ඒක ඔයාලා ඔයාලටම වල කපා ගන්න දෙයක්. ඒ වගේම නංගි මල්ලි සමහර අය ලක්කලා ඉන්නවා කැම්පස් ගියපු අය පවා මේ දේවල් ගැන හරි දැනුවත් වීමක් නැහැ. එහෙම නැත්නම් ඔයාලා මොන හරි දෙයක් ගැන අහුවට පස්සේ යාළගේ දේවල් තමයි හොඳම දේවල් කියලා කියන්නේ. එතකොට ඒ දේවල් නිසා අනිවාර්යෙන් ඔයාගේ අනාගතය සම්පූර්ණ වෙනස් වෙන්න පුළුවන්. හරි අවුරුද්දෙන් අවුරුද්දෙන් නංගි මල්ලි සමහර නීති රීති වෙනස් වෙනවා. ඒතර ඒව ගැන අප්ඩේට් නැති කෙනෙක්ගෙන් අහලා කැම්පස් ආයතන කිරීම හෝ කැම්පස් පොත පුරවනවා නම් ඒක සෑහෙන අවුලක්. මම මේ කියන්නේ යාළගෙන අරකක්වත් එහෙම දෙයක් නෙමෙයි. නංගි මල්ලි යාළා වුණත් මේ දේවල් ගැන ටච් එකේ ඉන්නේ නැහැනේ. මම මේ කියන්නේ නංගි මල්ලි යාළත් එක්ක තරහක්වත් එහෙම නැත්නම් ගුරු උරුත් එක්ක අමනාපයක්වත් එහෙම දෙයක් නෙමෙයි. මොකද යාළා වුණත් නංගි මල්ලි මේ තොරතුරු ගැන අප්ඩේට් එකේ ඉන්නේ නැහැනේ. එතකොට යාළා දන්න දෙයින් තමයි ඔයාලට උපදේශක් දෙන්නේ. හරි. එහෙම වුණාට පස්සේ නංගි මල්ලි අලුත් තොරතුරු ගැන සහ මේ දේවල් ගැන දන්නේ නැති වුණාට පස්සේ ඒක සම්පූර්ණ ඔයාගේ අනාගතයට බලපං. හරි. ඒ නිසා එහෙම කරගන්න එපා. අර අවුරුදු වල වෙලා තියෙනවා නංගි මල්ලි සමහර අය ඉරිසියාවට හෝ එහෙම නැත්නම් වෙනත් තරහක් නිසා වැරදි දේවල් කියපු. එහෙම නැත්නම් වැරදි උපදෙස් දීපු අය. හරි මම මේ කියන්නේ හැම එක්කෙනාම එහෙමයි කියලා නෙමෙයි. හැබැයි සමහර තැන්වලදී එහෙම වෙලක් තියෙනවා. දෙවනි එක තමයි නංගි මල්ලි මේ අවුරුද්දේ නංගිල මල්ලා ගොඩක් කලබලයි. හරි හැම අවුරුද්දකම නංගි මල්ලි රිසල්ට් අවුට් පස්සේ එහෙම නැත්තම් කැම්පස් ආයතන කිරීම කිට්ටු වෙන මොහොතේ නංගිල මල්ලා කලබලයි. ඒක ඇත්ත ඒක මම දන්නවා. හරි හැබැයි සාපේක්ෂව 2023 නංගිල මල්ලා සෑහෙන කලබලයි. සමහර අය නිකන් පිස්සු හැදිලා වගේ. හරි සමහර තොරතුරු ගැන නිකන් මේ කොහෙවත් නැති වැරදි තොරතුරු ඔළුවේ තියාගෙන අතිශයින් කලබල වෙලා මේ මට තේරෙන්නේ නැහැ කියේ. අංගි මල්ලි එහෙම කලබල වෙලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ. කැම්පස් ආයතන කිරීම කියන්නේ ඔයාලා සෑහෙන රිලැක්ස් එක එහෙම නැත්නම් මනස සැහැල්ලුවෙන් තියාගෙන කරන්න ඕන දෙයක්. මොකද ඔයාගේ ඉස්සරහ ජීවිත කාලෙම තීරණය වෙන්නේ මේ ඉදිරි දවස් කීපෙ. ආයි ඊට පස්සේ ඔයාලට ඒක මුකුත් කරන්න බෑ. ඒ නිසා කලබල වෙන එක නතර කරන්න. සමහර අය වැරදි තොරතුරු මත සෑහෙන්න යනවා. හරි. ඔයාලා දන්නවද නැහැ මේ ළඟදි මට මැසේජ් කර කර අහනවා අයියා මෙතනින් එහාට යන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ කැම්පස් ආයතන කිරීම තාම ඔයාලට දාලත් නැහැ. මම මේ වීඩියෝ කරනකොට දාලා නැහැ. එතකොට එහෙම තියෙද්දි සමහර අය කැම්පස් ආයතන කිරීම කරන්නේ ඒ සිස්ටම් එකට ගිහිල්ලා ඒ දේවල් කරලා. හරි. එහෙම කරන්න බෑ නංගි මල්ලි. ඔයාලා එහෙම කරන්න ගියොත් එහෙම ඔයාගේ ID number block වුණොත් එහෙම ඔයාට කැම්පස් ආයතන කිරීම ලේසියකට කරගන්න වෙන්නේ නැහැ. එහෙම නම් සෑහෙන කාලයක් තව බලන් ඉන්න වෙනවා. ඒ නිසා පිස්සු විකාර වැඩ කරන්න එපා. ඔච්චර කලබල වෙන්න දෙයක් නැහැ මේ. බය වෙන්න දෙයක්වත් නැහැ. මේ කියන දේවල් ටික නංගි මල්ලි හරියට ඔයාලා කරන්න. හරි ඔයාලට ඕන කරන හැම දෙයක්ම දානවා. මේ අවුරුද්දේ නංගිල මල්ලේ ඉන්නවා විස්තරයක් දැම්මත් ඒව හරියට බලන්නේ නැහැ. එහෙම නැත්නම් ඒව ගැන අවධානයක් යොමු කරන්නේ නැහැ. හරි එයාලා හිතාගත්ත දේවල් හරි කියලා හිතාගෙන ඉන්නවා. එහෙම නැත්නම් සමහර තැන් වලින් බල්ලා මේ අර කියලා දීපු දෙයක්ම ආයි යනවා. හරි ඔයාලා හිතින දේවල් නංගිල මල්ලි හරිනම් ඔයාලට කැම්පස් පොතක් දාන්න නැහැනේ. හරි කැම්පස් පොතේ තියෙනවා නංගි මල්ලි සමහර වචන නිසා ඔයාලට තේරුම් ගන්න බැරි තැන්. එහෙම නැත්නම් සමහර වචන පැටලිච්ච තැන් තියෙනවා. මට ඕන නම් ඒක ඔක්කොම දාන්න පුළුවන්. මම මේ ඒ දේවල් ගැන නංගි මල්ලි ඔයාලට සම්පූර්ණම ඔයාලට තේරෙන විදිහට ඔක්කොම දාලා දෙනවා. ඒ දාලා දෙන නංගි මල්ලි මම ඉස්සර හැම දෙයක් ගැනම හොයලා ඊපස්සේ නංගිල මල්ලි එක්ක ඉඳලා අවුරුදු කීපයක අත්දැකීම් ඒව ගැන ගොඩාක් දුරට හොයලා තමයි ඔයාලට ওই බෝඩ් එක යන්නේ මේ දේවල් කියලා දෙන්නේ. ඒකෝට ඒ විස්තර වලින් ඔයාලු උපරිම ප්‍රයෝජනයක් ගන්න. නිකරුණේ කලබල වෙන්න එපා. කලබල වෙලා ඔයාලගේ දේවල් නැති කරගන්න එපා නංගි මල්ලි. හරි 2023 අය කරන ලොකුම වැරද්දක් තමයි ඔය. හරි තුන්වෙනි එක තමයි නංගි මල්ලි ඔයාලා ඔයාලගේ ඉස්සර ඩිස්කෝ එක රෑන්ක් එක ගැන හිතලා කැම්පස් ආයතන කිරීම කරන්න යන්න එපා. එන්න මේ රෑන්ක් එක ඉස්සර ඩිස්කෝ එක කියන්නේ සම්පූර්ණයෙන්ම අමතක කරන්න. අමතක කරලා කැම්පස් ආයතන කිරීම කරන්න නංගි මල්ලි ඒකට ඕන කරන වීඩියෝස් ඔක්කොම මම දාලා දෙනවා. හරි යුනිකෝල්ඩ්ස් සම්බන්ධ වැදගත් වීඩියෝ එකක් දාලා දෙනවා නංගි මල්ලි. අනිවාර්යෙන් මේක බලන්න. එතකොට ඔයාලට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් කොහොමද ඔයාගේ රිසල්ට් එක එහෙම නැත්නම් ඔයාගේ සර්ටිස්කෝ එක අමතක කරලා
යුනිකෝඩ් ලිස්ට් එකක් එහෙම නැත්නම් කැම්පස් ආයතන කිරීමක් කරන්න කියලා. ඒතොර ඒ දේවල් නංගිමල්ලි සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ. පහුගිය අවුරුදු කීපෙම දිහා බලාගෙන ඒ නංගිලමල්ලට වෙච්ච දේවල් එක තමයි හදලා තියෙන්නේ. එතකොට ඔයාලට හොඳ අදහසක් අරන් කැම්පස් ආයතන කිරීම කරන්න පුළුවන්. මේ කලින් අවුරුද්දේ දේවල් බල බල එහෙම නැත්නම් කලින් අවුරුද්දේ දේවල් ගැන හිත හිත ඔයා කැම්පස් ආයතන කරොත් වෙන්නේ නංගිමල්ලි ඔයාලට කැම්පස් එක නැතුව යන එක. එහෙම නැත්නම් කැම්පස් එකකට සිලෙක්ට් වෙන්න පුළුවන්කම තියාගෙන ඔයාලට ගෙදර ඉන්න තමයි වෙන්නේ. ඒ නිසා තමයි නංගි මල්ලි මෙච්චරටම කියන්නේ. මොකද මේ ගොඩාක් නංගිල මල්ල කරන වැරද්දක් තමයි කලින් අවුරුදු දේවල් ගැන හිත හිත කැම්පස් ආයතන කිරීම කරන එක. මල්ලි ඔයාලට මොන ස්ට්‍රීම් එකකින් හරි අවම සුදුසුකම් තියෙනවනම් එහෙම නැත්නම් අවම S3ක රිසල්ට් එක තියෙනවනම් අනිවාර්යයෙන්ම කැම්පස් ආයතන කිරීම කරන්න. ඒකට ඕන කරන හැම දෙයක්ම මම දාලා තියෙන්නේ. ඒක නංගි මල්ලි මම කියන්නේ ඔයාලට S3ක් තිබ්බා කියලා හැම ස්ට්‍රීම් එකකම කැම්පස් එනවා කියලා කියන්නේ නැහැ. හැබැයි සමහර වෙලාවට නංගි මල්ලි සමහර දිස්ත්‍රික්ක වලින් ඒ කෝසස් වල ඉල්ලලා තියෙන ළමයි ගන්න අඩු වුණාට පස්සේ යාළුවෙක් එක පුරව ගන්න බැරි වෙන වෙලාවල් තිබිලා තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම කැම්පස් ආයතන කිරීම මේ අවුරුද්දේ කරන්න. ඒකට හේතු නංගි මල්ලි මම දත්තත් එක්කම ඔයාලට දාන්නම්. එතකොට ඔයාලට තේරෙයි මේ කැම්පස් ආයතන කිරීම කොච්චර වැදගත්ද කියලා. ඒ නිසා කලින් අවුරුද්ද වල දේවල් බලන්න නැතුව ඔයාගේ ඉසෙන් ඩිස්කෝ රෑන්ක් ගැන හිතන්න නැතුව ඔයාවම රිසල්ට් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කැම්පස් ආයතන කිරීම කරන්න. හරි, ඔයාලට මේ දේවල් හදා ගන්න ඕන කරන වීඩියෝස් ඔක්කොම මම දාලා තියෙනවා නංගිමල්ලි. පොඩි වෙලාවක් ඔයාලා අරන් බලලා කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ ටික කරගන්න පුළුවන්. කාගෙවත් උදව්වක් ඕන වෙන්නේ නැහැ. හරි, හතර වෙනි එක තමයි නංගිමල්ලි ඔයාලා කැම්පස් පොත හරියටම පුරවන්න ඕන. එහෙම නැත්නම් කැම්පස් ආයතන කිරීම කිසිම අඩුපාඩුවක් නොකර කරන්න ඕන. එහෙම නැති වුණොත් නංගිමල්ලි අනිවාර්යයෙන්ම ඔයාගේ චාන්ස් එක වෙන ළමයකට යනවා. එතකොට එහෙම වෙන ළමයකට ගියාට පස්සේ ඔයා කොච්චර UGC එකකින් ගිහිල්ලා ඇඬුවත් එහෙම නැත්නම් එතන හිටගෙන හිටියා කියලාවත් වාගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මොකද කැම්පස් එකක් UGC එකෙන් ළමයෙකුට දුන්නට පස්සේ ආයෙක කිසිසේත් මේ ළමයෙන් අරගෙන අනිත් ළමයට දෙන්නේ නැහැ. වායිස්සල ඒක අනිවාර්යෙන් හොඳට ඔළුවේ තියාගන්න. ඒ නිසා ඔයා අඩුපාඩු කරන්න එපා. මොකද UGC එකට ඇප්ලිකේෂන් සෑහෙන ප්‍රමාණයක් එනවා. එතකොට එක ළමයෙන්ගේ අඩුපාඩුවක් හදාගෙන UGC එක බලාගෙන ඉන්නේ නැහැ. ඒ නිසා නංගි මල්ලි මෙතන කිසිසේත්ම අඩුපාඩුවක් කරගන්න එපා. මෙතෙන්දී ඕන කරන හැම දෙයක්ම මම ඔයාලට දානවා වීඩියෝස් වෙන වෙනම. ඔයාලා වරදින්න පුළුවන් තැන් එහෙම නැත්නම් ගොඩක් ළමයින්ට වැරදිච්ච තැන් ඒවා කොහොමද ඔයාලා මග අරගන්නේ මේ හැම දෙයක් ගැන මම කතා කරනවා. ඒ අවශ්‍ය වෙලාවට නම් ඉමල්ලි ඒ වීඩියෝස් ටික වැටලා තියෙයි. ඒකට මෙතෙන්දී කැම්පස් ආයතන කිරීම එහෙම නැත්නම් කැම්පස් පොත පෙරවීමදී නම් ඉමල්ලි ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. එකක් තමයි ඔයාලා ඔන්ලයින් ඇප්ලිකේෂන් එක පුරවන එක. මෙන්න මේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එක පුරවනවා කියන්නේ නම් ඉමල්ලි මෙතන ඔයාලට වැරදෙන්න පුළුවන් ගොඩාක් තැන් තියෙනවා. හරි, ඔයාලා මෙතන ඩොට් එකක්වත් වරද්දන්න බෑ නංගි මල්ලි. සමහර විස්තර ඇතුළත් කරන විදියක් තියෙනවා. හරි, සමහර අය සමහර දේවල් ගැන එච්චර සැලකිල්ලක් දක්වන්නේ නැහැ. සමහර දත්ත ඔයාලගේ ලෝඩ් වෙන්නේ නැති වෙලාවල් තියෙනවා. එහෙම නැත්නම් ඒවයි අඩුපාඩු වෙන වෙලාවල් තියෙනවා නංගි මල්ලි. එතකොට ඔයා කරන්න ඕන දේවල් ගැන අනිවාර්යයෙන්ම හොඳ ඩී එකක් තියෙන්න ඕන. හරි, ඒ විස්තර හරියටම ඇතුළත් කරේ නැත්තම් නංගි මල්ලි ඔයාලට සමහර වෙලාවට කැම්පස් එකට සිලෙක්ට් වුණත් කැම්පස් එක බලා ගන්න බෑ. එහෙම නැත්නම් ඒ කැම්පස් එකට යන්න ඔයාලට සෑහෙන කාලයක් බලන් ඉන්න වෙනවා. ඒකයි මෙච්චරටම කියන්නේ නංගි මල්ලි. ඒතකොට ඔන්න ඕකේ කිසිසේත්ම අඩුපාඩුවක් කරන්න එපා. කැම්පස් ආයතන කිරීමට අදාළව සම්පූර්ණ වීඩියෝ එකක් නංගි මල්ලි මම ඒ ආයතන කිරීම ආවට පස්සේ දානවා. ඒතකොට ඔයාලට ඒක බලාගෙන කිසි ප්‍රශ්නයක් නැතුව කරන්න පුළුවන්. දෙවෙනි කොටස තමයි නංගි මල්ලි යුනිකෝඩ් ලිස්ට් එක. එහෙම නැත්නම් ඔයාගේ පාඨමාලා පෙළ ගැස්ම. මේකේ වැදගත්කම ගැන මම සෑහෙන වතාවක් ඔයාලට කියලා දෙනවා. මේ පාඨමාලා පෙළ ගැස්ම හදා ගන්න ඕන කරන හැම දෙයක්ම නංගි මල්ලි මම වීඩියෝස් විදියට ඔයාලට දාලා තියෙනවා. ස්ට්‍රීම් එකෙන් ස්ට්‍රීම් එකට දාලා තියෙනවා. ඊට පස්සේ නීති රීති ගැන ඔයා දැනගෙන ඉන්න ඕන දේවල් ටිකක් දාලා තියෙනවා. ඒ දේවල් ඔයා දැනගෙන හිටියේ නැත්තම් නංගි මල්ලි එහෙම නැත්තම් ඒ විදියට කරේ නැත්තම් ඔයාලට බෝඩ් ටෝකින්වත් එහෙම නැත්තම් පුරප්පාඩු පිරවීමකින්වත් කැම්පස් එන්නේ නැහැ. අනිවාර්යෙන් ඒ කොටස බලන්න. යුනිකෝඩ් සම්බන්ධ දාන වීඩියෝස් නංගි මල්ලි නුඹලා ඉන්න එපා. හරි, ඊට පස්සේ හැම කෝස් එකකට අදාළම ජොබ් ෆීල් වෙන වෙනම දාලා තියෙනවා. ඒවා කොහොමද ඔයාලා හොයාගන්නේ කියලා ලේසියෙන්ම හොයාගන්න පුළුවන් වෙන විදිහට නම් මම දාලා තියෙනවා. ඒකට ඔයාලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔන්න ඔය කොටස අනිවාර්යෙන් හරියට කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට කිසිම කැම්පස් එකක කිසිම කෝස් එකක් එන්නේ නැහැ නංගි මල්ලි. මේනි කොටස තමයි නංගි මල්ලි. එන්න මේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එක පුරවලා ඉවර කරාට පස්සේ ඔයාලට තවත් කොටසක් තියෙනවා. හරි, තව ඩොකියුමන්ට්ස් කීපයක් හදාගන්න තියෙනවා. නංගි මල්ලි මෙන්න මේ කොටස සෑහෙන වැදගත්. ගොඩාක් නංගිලා මල්ලට කැම්පස් යන එක පරක්කු වෙන්නේ. එහෙම නැත්නම්
කැම්පස් එකක් ආවත් ඒක බලා ගන්න බැරි වෙන්නේ. එහෙම නැත්නම් කැම්පස් එකට සිලෙක්ට් වෙන්නේ නැතුව අරින්නේ මෙන්න මේ කියන කොටසේ අඩුපාඩු තිබුණාම. හරි සමහර අවුරුදුවල නංගිමල්ලි මේ සීල් එකේ වැරදි නිසා නංගිල මල්ලන්ට කැම්පස් යන්න බැරි වෙච්ච වෙලාවල් තිබුණා. එහෙම නැත්නම් එහෙම සෑහෙන පරක් වෙච්ච වෙලාවල් තිබුණා. ඒ කියන්නේ සීල් එක සාමිනිසුරු කෙනෙක් ගහන්න ඕන සීල් එක නංගිමල්ලි දිවයිනටම සාමිනිසුරු කෙනෙක් නෙමෙයි ඒක ගහලා තිබ්බේ. ඒ නිසා සමහර අයට සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණා. සමහර අයට කැම්පස් යන්න පවා බැරි වුණා. මොකද ඒවා යාලා දැනගන්න කොට නංගිමල්ලි කාලේ ගිහිල්ලා ඉවරයි. යාගේ චාන්ස් එක වෙන ළමයෙකුට දීලා ඉවරයි. එතකොට එයාට මුකුත් කරන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේව ගැන සැලකිලිමත් වෙන්න. ඒ සම්බන්ධව සම්පූර්ණ මොන කරන දේවල් එක නංගිමල්ලි මම වීඩියෝ එකක් දානවා. එතකොට වනේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මේ අවුරුද්දේ තියෙන දේවල් සම්පූර්ණ නංගිමල්ලි හොයලා බලලා ඒවට කරන්න ඕන දේවල් මොනවද කියලා බලලා මම වීඩියෝ එකක් දාන්න. මොකද ඒවා හදිසි වුණා කියලා දාන්න පුළුවන් දේවල් නෙමෙයි. මේ අවුරුද්ද වෙනස් වෙන දැන් තියෙනවා. එහෙම නැත්නම් මේ අවුරුද්ද සිස්ටම් එරර්ස් නිසා වෙන්න පුළුවන් දේවල් තියෙනවා. ඒතකොට මේ හැම දෙයකටම සම්පූර්ණ විසඳුමක් විදිහට තමයි වීඩියෝ එකක් මම දාන්නේ. ඒ නිසා ඔයා කලබල නැතුව ඉන්න. හරි. ඒතකොට ඔන්න කොටස් තුනම නංගිමල්ලි ඔයාලා කිසිම අඩුපාඩුවක් නැතුව කරන්න ඕන කැම්පස් එකකට සිලෙක්ට් වෙන්න නම්. පස්සෙන එක තමයි නංගිමල්ලි මෙන්න මේ කැම්පස් අයදුම් කිරීම ආපු ගමන් ඔයාලා කරන්න යන්න එපා. ඒකට හේතු කීපයක් තියෙනවා. මේ අවුරුද්දේ විශේෂයි නංගිමල්ලි. මොකද ඔයාලා ඉන්නේ අවදානම් තත්ත්වයක. හරි මම ඒ ගැන වෙන වීඩියෝ එකක් දාලා ඇති. ඒ නිසා අනිවාර්යෙන් එකක් බලන්න. එතකොට ඔයාලට නංගිමල්ලි කැම්පස් අයදුම් කිරීම ආපු ගමන් කරා කියලා ලැබෙන දෙයක් නැහැ. මොකද UGC එකේ නංගිමල්ලි සිස්ටම් එරර්ස් ගොඩාක් තියෙනවා. ඔයාලා ඕනනම් කලින් අවුරුද්දක අයත් කලාගෙන් අහලා බලන්න. මෙන්න මේ සිස්ටම් එරර්ස් නිසා ඒක ඔයාලට අනිවාර්යෙන් බලපාන්න පුළුවන් වෙලාවල් තියෙනවා. UGC එකෙන් උනත් නංගිමල්ලි සිස්ටම් එරර්ස් අඳුරගන්නේ දවස් දෙකක් ගියාට පස්සේ. එතකොට ඔයා හදිස්සි වෙලා කරා කියලා වෙන්නේ ඔයාගේ සිස්ටම් එරර්ස් නිසා සමහර තොරතුරු ඔයාගේ ලෝඩ් වෙන්නේ නැතුව යන්නේ. එහෙම නැත්නම් සමහර තොරතුරු ඔයාගේ වැරදියට ෆෝම් එකට එන්ටර් වෙන්නේ. ඒක වෙලා තියෙනවා නංගිමල්ලි හැම අවුරුද්දකම. ඒ නිසා කිසිසේත්ම කලබල වෙන්න එපා. ඔයාලට දවස් තියෙනවනේ. එතකොට ඒ දවස් ඇතුළත නංගිමල්ලි ඔයාලා කැම්පස් අයදුම් කිරීම කරා නම් හරි. මට තේරෙන්නේ නැහැ ඔයාලා විදිහකට ඒක කරයිද කියලා. මොකද මේ අවුරුද්දේ තියෙන කලබලකාරී ගතියත් එක්ක මම දන්නවා දැන් කැම්පස් අයදුම් කිරීම දානකම් බලන් ඉන්නේ සමහර ළඟිලම් කියලා අනිත් පැත්තට කරන්නේ. නංගිමල්ලි එහෙම කරා කියලා ඔයාව ඉක්මනින් කැම්පස් ගන්නේ නැහැ. හැම ළමයෙක්ම අයදුම් කරාට පස්සේ තමයි ක්ලෝසින් ඩේට් එකෙන් පස්සේ තමයි ඔයාලගේ ඇප්ලිකේෂන් බලන්න ගන්න. ඒතන කලබල නැතුව ඉන්න. හරි. මේකෙදි නංගිමල්ලි කැම්පස් අයදුම් කිරීමේදී මේ අවුරුද්ද වෙන්න පුළුවන් තැන් සම්පූර්ණ මම චෙක් කරලා සිස්ටම් එකේ එරර්ස් එන්න පුළුවන් ඔක්කොම දැන් ටික චෙක් කරලා සම්පූර්ණ වීඩියෝ එකක් ඔයාලට දානවා. මේ දේවල් කොහොමද මගේ අරගන්නේ? එහෙම දෙයක් ආවොත් මොකද වෙන්නේ කියන එක මම දානවා. එතකොට ඔයාලට ඒක බලාගෙන කිසි ප්‍රශ්නයක් නැතුව කරන්න පුළුවන්. හදිසි වෙන්න දෙයක් නැහැ. හරි. මොකද අපි දන්නේ නැහැ තාම මොන වගේ සිස්ටම් එරර්ස් එයිද එහෙම නැත්නම් මොන වගේ තැන්වල ප්‍රශ්නේද කියලා. එතකොට ඒක ඉස්සෙල්ලා චෙක් කරලා ඕන මම වීඩියෝ එකක් දාන්න. ඒ නිසා කලබල වෙන්න එපා නංගිමල්ලි. මේක හැම අවුරුද්දකම නංගිලමල්ල කරන දෙයක්. ඒ කියන්නේ සමහර අය සෑහෙන්න තමන්ගේ දේවල් අර කවුරු හරි උදුර ගනී කියලා හිතාගෙන හෝ එහෙම නැත්නම් එයාට ආයුධම් කරන්න තියෙන අවස්ථාවක් නැති වෙයි කියලා හෝ හිතාගෙනද මන්දා අතිශයින් කලබලයි. හරි. එතකොට නංගිමල්ලි ඔයාලා හොඳට අධ්‍යයනය කරන්න කැම්පස් අයදුම් කිරීම කොහොමද කරන්න කියලා. ඒ කියන්නේ ඔයාලා සැලකිලිමත් වෙන්න ඕන තැන් වැදගත් තැන් මොනවද කියන එක මුලින් හොඳට අධ්‍යයනය කරන්න. කරලා ඊට පස්සේ දාන නංගිමල්ලි ඔයාලගේ අතේ අඩුපාඩුවක් වුණොත් UGC එකෙන් නංගිමල්ලි ඔයාලට ඒව හදලා දෙන්නේ නැහැ. ඔයා කීවා ගමන් අනිත් පැත්තට හදලා දෙන්නේ නැහැ. ඒකට සෑහෙන කාලයක් ගන්නවා. සමහරලාට මාස 3-4ක් ගියපු වෙලාවක් තියෙනවා. ඒ නිසා ඒව ඔයාලට සෑහෙන බලපානවා කැම්පස් යද්දී. ඒකට රෙජිස්ට්‍රේෂන් අනිත් අයට වඩා පරක්කු වෙනවා. හරි කැම්පස් යන්න පරක්කු වෙනවා. ඔයගෙ ගොඩාක් ප්‍රශ්න තියෙනවා නංගිමල්ලි. ඒක මෙච්චරටම කියන්නේ ඔයාලා කලබල වෙන්න එපා කියලා. හරි. මොකද UGC එකෙන් නංගිමල්ලි මේ අවුරුද්දේ ඔයාලා අඩුපාඩු කරොත් එහෙම දැනට තියෙන තත්ත්වෙත් එක්ක ඒව හදාගන්න ඔය කලින් අවුරුදු වලටත් වඩා කාලයක් යයි. ඒ නිසා කලබල නොවි මේ දේවල් හරියට බලලා හරියට කැම්පස් අයදුම් කරන්න. බය වෙන්න දෙයක් නැහැ. හරි කලබල වෙන්න දෙයක්වත් නැහැ. හැම විස්තරයක්ම දානවානේ. එතකොට ඔයාලට සැහැල්ලුවෙන් මේ දේවල් ටික කරගන්න පුළුවන් නංගිමල්ලි. 6 වෙනි එක තමයි නංගිමල්ලි යුනිකෝඩ් ලිස්ට්. මම මෙන්න මේ යුනිකෝඩ් ලිස්ට් ගැන ඔයාලට කලින් කතා කරානේ. එතකොට මෙතනදී නංගිමල්ලි මේ යුනිකෝඩ් ලිස්ට් කියන එක ප්‍රධාන වැරද්දක් විදිහට මම ගත්තේ මෙන්න මේ හේතු කීපයක් නිසා සහ මේ දවස්වල නංගිලමල්ලි අතර ෂෙයා වෙන
දේවල් කීපයක් නිසා. නංගි මල්ලි යුනිකෝඩ් ලිස්ට් එකක් හදද්දී ඔයාලා සෑහෙන සැලකිලිමත් වෙන්න. මම ඒ ගැන ඔයාලට වීඩියෝස් දාලා දෙනවා ස්ට්‍රීම් එකෙන් ස්ට්‍රීම් එකට ඕන කෙනෙක්ට යුනිකෝඩ් ලිස්ට් එකක් හදාගන්න පුළුවන් වෙන විදියට. ඒ වගේම ඒකේ තියෙන නීති රීති නංගි මල්ලි මම බෝඩ් එකේ ඇඳන් ඔයාලට කියලා දීලා ඇති. අනිවාර්යෙන් ඒක බලන්න. එතකොට ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව යුනිකෝඩ් ලිස්ට් එක හදන්න පුළුවන්. හැබැයි නංගි මල්ලි මෙන්න මේ දැන් ඔයාලා අතර යුනිකෝඩ් ලිස්ට් ගැන සම්පූර්ණ වැරදි තොරතුරු ෂෙයා වෙනවා. එහෙම නැත්නම් මම දකිනවා මට තේරෙන්නේ නැහැ කියලා ඒක නම් මට දැක්කම තිරනවා නංගි මල්ලි. සාම්පල් යුනිකෝඩ් ලිස්ට් කියලා මේ එක එක ස්ට්‍රීම් එකට යුනිකෝඩ් ලිස්ට් ෂෙයා වෙනවා. පිස්සු විකාර කරන්න එපා නංගි. හරි. එහෙම සාම්පල් යුනිකෝඩ් ලිස්ට් කියලා එකක් නැහැ. එහෙම නැහැ. ඉතින් UGC එකට පුළුවන් නේ සාම්පල් යුනිකෝඩ් ලිස්ට් ඕනේ නැහැ. ඔයාලගේ ස්ට්‍රීම් එකට යුනිකෝඩ් ලිස්ට් එකක් දීලා ඒක ඔයාලා දාන්න කිව්වොත් ඉවරයි. ඒකත් UGC එකෙන්ම දාලා දෙන්න පුළුවන්. ඒ නිසා තවත් කෙනෙක් හදපු යුනිකෝඩ් ලිස්ට් එකක් ඔයාලා දාන්න යන්න එපා. ඒ සමහර ඒවා කෝඩ්ස් ඔයාලා හිතනවට වඩා නංගි මල්ලි සෑහෙන ප්‍රශ්න තියෙන කෝඩ්ස් තිබ්බා. මම දැක්ක සමහර මේ එහෙම ඒවයි නංගි මල්ලි සමහර කැම්පස් වලට සෑහෙන ඉහළංක සමහර කෝඩ්ස් වලට සෑහෙන ඉහළංක දීලා තියෙනවා. ඒ පට්ට වැරදි ගොඩක් තියෙනවා. සමහර කෝඩ්ස් අඩුයි. එතකොට තවත් කෙනෙක් එව්වා කියලා එහෙම නැත්තම් ලේසියට යුනිකෝඩ් ලිස්ට් දාන්න එපා. එහෙම නම් ඉතින් ඔයාලට දෙන්න යන්න නම් ඒවල කැම්පස් පොත කෝස සිලෙක්ට් කරගන්න. එක එක්කෙනාගේ එක එක විදිහයි කැමැත්ත. නැත්තම් මටත් ලේසියිනේ ඔයාලට මුකුත් වීඩියෝ දාන්න ඕනේ නැහැ. මෙන්න නම් ඉතින් ඔයාලගේ යුනිකෝඩ් ලිස්ට් එක ඔයාලා මේක දාන්න කියලා දෙන්න. හරි. එහෙම කරන්න යන්න නම් ඉතින් එහෙම කරා නම් මටත් ලේසි මට මෙච්චර පැය ගණන් දිග වීඩියෝ කර කර ඉන්න ඕනේ නැහැ. ඒ නිසා මේ වගේ දේවල් ෂෙයා වෙනවා නම් දේවල් දිහා ඇත්ත හැරලවත් බලන්න එපා. පට්ට වැරදි සමහර ඒවා. ඔයාලට අනිවාර්යෙන් කැම්පස් එකක් එන්න යන ගමන් ඔය වැරද්ද කරත් නෑ. හරි. ඒ නිසා සාම්පල් යුනිකෝඩ් ලිස්ට් එහෙම මොකක්වත් නෑ ඔයාලගේ. ඔයාගේ යුනිකෝඩ් ලිස්ට් එක ඔයා හරියට හදාගන්න. ඒක හදාගෙන ඒක දාන්න. ඔය බය වෙන දෙයක් නෑ. හරි. මහ ලොකු අමාරු දේවල් නෙමෙයි නංගි මල්ලි. අවශ්‍ය කරන විස්තර ටිකක් හැම එකක්ම දාලා තියෙනවා නම් ඔයාලට යුනිකෝඩ් ලිස්ට් එකක් හදාගන්න බැරි වෙන්නේ නැහැ. ඒ වගේ ෆීල්ඩ් එක ඩිග්‍රී ටයිප් ඔය හැම එකක්ම දාලා තියෙනවා නම් ඩිග්‍රී වෙන වෙනම සංසන්දනාත්මක අදහසක් ගන්න පුළුවන් ඒවත් දාලා තියෙනවා නම් ආයි වෙන මොනවත් ඕනේ නැහැ. හරි. මොකද මේ කාලේ යුනිකෝඩ් ලිස්ට් ගැන සෑහෙන වැරදි දේවල් යනවා. එක එක්කෙනා හිතුණු දේවල් කියනවා. හරි. සමහර වෙලාවට කැම්පස් පොතේ තියෙනවා සමහර තැන්වල වචන වල පොඩි පොඩි අඩුපාඩු තියෙන දැන් ඒවා අල්ලගෙන සමහර වෙනම නීති හදාගෙන තියෙනවා. ඒවා ගෲප් වල ෂෙයා කරනවා. ඊට පස්සේ ඒ දේවල් හිතාගෙන යුනිකෝඩ් ලිස්ට් හදනවා. එහෙම වුණත් නංගි මල්ලි ඔයාලට මතක තියාගන්න බෝඩ් ටෝකින්වත් කැම්පස් එන්නේ නැහැ. පැහැදිලිවම කියන්නේ මම මේ සෑහෙන අඩුපාඩු ගොඩාක් දැක්කා. හරි. ඔයාලට හැම දෙයක්ම නංගි මල්ලි තේරුම් කරලා බෝඩ් එකේ තැනෙන්න කියලා දීලා ඒ දේවල් මේව කරාට පස්සේ මට තේරෙන්නේ නැහැ ඇයි ඔයාලා එහෙම කරන්නේ නැත්තම් එහෙම හැසිරෙන්නේ ඇයි කියලා. හරි. හැම නීති රීතියක්ම නංගි මල්ලි මම නිකන් මට හිතිච්ච දේවල් දාලා නැහැ. කැම්පස් පොතේ සමහර තැන්වල තියෙන පොඩි පොඩි අඩුපාඩු තැන් තියෙනවා. එහෙම නැත්නම් සමහර රංගිල වල මොන හරි උදාහරණයක් දාලා තිබ්බොත් ඒකේ තියෙන අංකය ගැන තමයි හිතන්නේ. හරි. මේ හැම දෙයක්ම මම කතා කරලා දෙන ඒව බලලා යුනිකෝඩ් ලිස්ට් එක හරියට හදාගන්න. හරි. නිසාරම් ওই දේවල් කරොත් නම් නංගි මල්ලි ඇත්තටම කැම්පස් එන්නේ නැහැ මම. හරි. හත් වෙන එක තමයි නංගි මල්ලි ඔයාලා මේ කාලේ සිහියෙන් ඉන්න ඕනේ. ගොඩාක් නංගිල මල්ලලට මේ කාලේ තමයි කලබල වෙන්නේ. එහෙම නැත්නම් සිහිය කියන්නේ නැතිම වෙන කාලේ. හැබැයි මේ කාලෙත් තමයි ඔයාලගේ සිහිය කියන දේ සම්පූර්ණව හොඳටම තියෙන්න ඕන නංගි මල්ලි. හරි. මම ඔයාලට මේකේ වැදගත්කම කියලා දෙනවා. ඒ කියන්නේ ඔයාලගේ මුළු අනාගතයම තීරණය වෙන්නේ මේ කාලේ. නිසා මේ කාලේ ඔයාලා සැහැල්ලුවෙන් ඉඳගෙන හරි තීරණ ගන්න. හරි දේවල් කරන්න. එහෙම නැත්නම් ඔයාලට බෑ නංගි මල්ලි ඉස්සරහට යන්න. හරි කොහොම හරි කැම්පස් එකට යන්න එකවත්. එහෙම නැත්නම් කැම්පස් සිලෙක්ට් වෙන්න පුළුවන්කම තියාගෙන ගෙදර ඉන්නකවත් නෙමෙයි වැඩි. කලබල නැතුව ඒ දේවල් හෙමීට කරන ප්‍රධානම දේ තමයි නංගි මල්ලි. ඔයාලා කලබල වෙලා හෝ එහෙම නැත්නම් සිහියෙන් නැතුව වැඩ කරොත් අඩුපාඩු කරලා ඔයා වෙනුවට UGC එකෙන් ළමෙක් දැම්මොත් කෙනවාගේ ඩිස්ත්‍රික්කෙන් හෝ එහෙම නැත්නම් ඔයාගේ කුසලතාවට මේ වෙන්න ළමෙක් දැම්මොත් ආයි කිසිසේත් මේ ළමයව කැම්පස් එක අයින් කරලා ඔයාට ඒ අවස්ථාව දෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න එක. එහෙම නැතුව සමහර නංගිල මල්ල ඉන්නවා මොන හරි මේ කාලෙදි කිසිම සිහියකින් ඉන්න කලබලයි හරියට දේවල් කරන්නේ නැහැ. ඊට පස්සේ UGC එකේ ගේට් ටු ගාව ගිහලා හිටන්. ගේට් ටු ගාව හිටාගෙන හිටියා නම් එනන්නේ මල්ලි ඔයාලා පැදුරක් දාගෙන එතන වාඩිලා හිටියා. ඔයාගේ මේ දේවල් එහෙම ආයි UGC එකෙන් මේව කරන්නේ නැහැ. UGC එකට ඔයා කියන්නේ එක ළමයි. ඔයා ආයිලන්ඩ් රෑන්ක් එකක්ද ඔයා ඩිස්ත්‍රික්ට් රෑන්ක් එකක්ද කියන එක UGC එකට අදාළ නැහැ. එයාලට අදාළ වෙන්නේ ඔයා
එයාලගේ වැඩේ හරියට කරනවා නම් විතරයි. කියන්නේ කැම්පස් ඇඳුම් කිරීම හරියට කරනවා. හරි. ඒතොර අඩුපාඩු කරලා සමහර නංගිලමල්ල අඬාගෙන යෝජිස් එකට යනවා. හරි. නැත්තම් අඬාගෙන කෝල් කරනවා. මේ අවුරුද්ද නංගිමල්ලි ඔයාලට ඒ දේවල් බලන්නවත් කවුරුත් නැති වෙයි. මොකද අර ස්ට්‍රයික් එකත් එක්ක ප්‍රශ්න ගොඩක තියෙන නංගිමල්ලි. හරි. හොඳට මතක තියාගන්න ඔයාලා යෝජිස් එකට ගියා කියලාවත් එහෙම නැත්නම් අඩුපාඩු කරලා ඒ දේවල් ආයෝජනයෙන් හරි ගස්සලා දෙයි කියලාවත් හිතන්න එපා. ඒ නිසා සිහි කල්පනාවෙන් ඉන්නේ මේ දේවල් නංගිමල්ලි අමාරු දේවල් නෙමෙයි. බය වෙන්න ඕන දේවලුත් නෙමෙයි. හරියට කල්පනාවෙන් මේ කියන දේවල් ටික හරියට කරා නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. අටවෙනි වැරද්ද ගොඩාක් කරන්නේ නංගිමල්ලි ආර්ට්ස් කරපු නංගිමල්ලි. ඒ කියන්නේ එයාලා හැමදාම නංගිමල්ලි සාමාන්‍යයෙන් එයාලා ඉංග්‍රීසි කියන දේවල් වලට බය වෙලා එහෙම නැත්තම් ඉංග්‍රීසියක තියෙන භාෂාව ප්‍රශ්නයක් කරගෙන හොඳ කෝසස් එහෙම නැත්තම් හොඳ පාඨමාලා එයාලට ඉල්ලන්න පුළුවන්කම තියාගෙනත් එයාලා ඉල්ලන්නේ නැහැ. හරි. ඒ කියන්නේ භාෂාවේ තියෙන ප්‍රශ්න නිසා සමහර නංගිලමල්ලා ඉන්නවා ලෝ යන්න පුළුවන් අය තියෙන ඉංග්‍රීසි මීඩියම් වලින් කියලා ආර්ට් කෝසස් වලට යනවා. මට ඕන තරම් කෝල් කරලා තියෙනවා නංගිමල්ලි. එහෙම කරන්න එපා. ඔයාලා භාෂාව කිසිසේත්ම ප්‍රශ්නයක් කරගන්න එපා ඩිග්‍රියක් කරද්දී. ඔයාලා උසස් පෙළ හොඳට පාස් වෙච්ච ළමයිනේ. ඕක නංගිමල්ලි ඔයාලට හදාගන්න පුළුවන්. හරි. ඒක ඔයාලා කිසිසේත්ම බය වෙන්න එපා නංගිමල්ලි. එතකොට නංගිමල්ලි ඔයාලා කොහොමද ඩිග්‍රියකට ඕන කරන විදිහකට ඉංග්‍රීසි හදාගන්නේ? ඒ දේවල් කොහොමද ඔයාලා ප්‍රශ්න නැතුව කරගන්න කියන හැම දෙයක් ගැන මම මේ channel එකේ දානවා. ඔයාලට ඕන කරන ඔක්කොම දේවල් දානවා නම් කිව්වල එතකොට ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව ඒ දේවල් හදා ගන්න පුළුවන්. ඒ නිසා ඒ දේවල් වලට බය ද courses වලට යන්න තියෙන chances නැති කරගන්න එපා. හැම වෙලාවකම බලන්න ඔයාලා හොඳ job field එකක් තියෙන ලංකාවේ බැරි නම් වෙනත් රටක හෝ තියෙන දේවල් වලට apply කරලා ඉස්සරහට යන්න. නැත්නම් අර එක තැන එකම විදියට එල්ලිලා ඉන්න එපා නම් කිව්වල. හරි. ඒ දේවල් හදා ගන්න ඕන කරන දේවල් මම දානවා. ඒකට කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ නංගිමල්ලි. ඒ නිසා තමන් ආස දේවල්, තමන්ට හොඳ ෆීල්ඩ් එකකට යන්න පුළුවන් දේවල්, තමන්ට ඉස්සරහට යන්න පුළුවන් දේවල් දාන්න. හරි. නවවෙනි එක තමයි නංගිමල්ලි ගොඩාක් නංගිලමල්ල කරන වැරද්දක්. එහෙම නැත්නම් ගොඩාක් අය වෙන්න පුළුවන් වැරද්දක්. හරි. ඒ කියන්නේ ඔයාලා කැම්පස් ආයතන කිරීම නංගිමල්ලි ලැප්ටොප් එකක් හෝ කම්පියුටර් එකක් යූස් කරලා කරන්න. එතකොට මෙතෙන්දී ඔයාලා කම්පියුටර් එකක් එහෙම නැත්නම් ලැප්ටොප් එකක් නැති නිසා දැනසලකට හෝ කමියුනිකේෂන් එකට යනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ නංගිමල්ලි. හැබැයි කමියුනිකේෂන් එකට හෝ එහෙම නැත්නම් දැනසලකට ඔයා කියන්නේ එක්කෙනෙක් විතරයි. එතකොට එයාලා ඔයාලගේ ඇප්ලිකේෂන් එක කිසිම සැලකිල්ලක් නැතුව නංගිමල්ලි පුරවන්නේ. සෑහෙන අඩුපාඩු වැරදි වෙලා තියෙනවා. ඊට පස්සේ එතන ඉන්න කෙනෙක් ඔයාලට බොරුවට හරි ඒක අවුලක් වෙන්නේ නැහැ කියලා ඔයාලට කියලා එවනවා. ඊට පස්සේ ඔයාලට කැම්පස් එකක් ආවෙ නැත්නම් මොකද කියලා හොයලා බලනකොට තමයි වැඩේ මේ වෙන්නේ. එතකොට ඔයාලගේ වගකීම ගන්න කවුරුත් නැහැ. මේක හැම අවුරුද්දකම වෙලා තියෙනවා. ඒ නිසා නංගිමල්ලි හොඳම දේ තමයි ඔයාලා ලැප්ටොප් එකක් තියෙන තැනකට ගිහිල්ලා මේක තනියම කරගන්න එක. හරි. එතකොට නංගිමල්ලි ඔයාලට බය වෙන දෙයක් නැහැ. තනියම කරගන්න පුළුවන් වෙන විදිහට තමයි මම සම්පූර්ණ වීඩියෝස් දාන්නේ. හැම වැදගත් තැනක් ගැනම කියලා. ඒ වගේ මේ දේවල් වල ඔයාලට පුළුවන් අඩුපාඩු අත්තරදීන් හැම දෙයක් ගැනම කතා කරලා තමයි මම වීඩියෝස් දාන්නේ. එතකොට ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව පුංචි අඩුපාඩුවක් නැතුව කැම්පස් ආයතන කෙනෙක් කරන්න පුළුවන්. හරි. මොකද නංගිමල්ලි සමහර අවුරුදු වල මෙන්න නැසල නැත්නම් කමියුනිකේෂන් වලින් ඔයාලගේ ලොකු මුදලක් ගන්නවා කැම්පස් ආයතන කරන්න. ඊට පස්සේ ඒකවත් නංගිමල්ලි සමහර අයගේ සමහර තැන්වල වැරදි විස්තර දාලා තියෙනවා. සමහර දාන්න මොන විස්තර දාලා නැහැ. ඊට පස්සේ යුනිකෝඩ්ස් මාරු කරලා දාලා තියෙනවා. එහෙම නැත්නම් එයා හදන් ගියප එකවත් නෙමෙයි දාලා තියෙන. එතකොට වෙන්නේ එයාලට කැම්පස් එන්නේ නැතුව යනවා. එයාලට ඒක මතක් වෙන්නේ නංගිමල්ලි කැම්පස් ආවේ නැත්ති අය කියලා හොයලා බලද්දි තමයි ආ මෙන්න මෙතන වැරද්දක් කළා නේ. මෙන්න මේ කෝඩ්ස් ටික දාලා නැහනේ. එහෙම නැත්නම් හරියට මේක පෙළ ගැස්සලා නැහනේ කියලා මතක් වෙනවා. හරි. එතකොට සමහරලාට ඔයාලට ඊමේල් ඇඩ්‍රස් පවා නංගිමල්ලි යාලා කලබලයට හදලා දෙනවා. ඊට පස්සේ ඔයාලට ඒවයි විස්තර හරියට දෙන්නේ නැහැ. දුන්නේ නැතුණාට පස්සේ වෙන්නේ ඔයාලට කැම්පස් එකක් ආවට පස්සේ අඳුම් කරේ කැම්පස් ලියවවත් ගන්න බැරි වෙනවා. ඒකට සෑහෙන කාලයක් බලන් ඉන්න ඕනේ UGC එකට රික්වෙස්ට් කරලා මේ දේවල් මේව කරගන්න. ඒ නිසා නංගිමල්ලි හරි කල්පනාවෙන් මේ කාලේ මේව කරන්න. ඔය කවුරුත් ඔයාගේ වගකීමක් ගන්නෙ නැහැ. මම ඕන තරම් නංගිලමල්ලාට ඔය දේවල් වෙලා තියෙනවා. ඒකයි මම මේ ඔයාලටම කියන්නේ මේ ටික. නැති කමට නංගිමල්ලි ඒ වගේ තැනකට ගියාට කමක් නැහැ. මම කියන්නේ ඔයාලා තනියම ඔයාගේ පුරව ගන්න. ඔයාලා තනියම මේ දේවල් කරන්න. වෙන කෙනෙකුට ඔයාගේ ඇප්ලිකේෂන් එක පුරවන්න දෙන්න එපා. හරි. ඒ කියන්නේ යාලට ඔයාගේ අනාගතය ගැන සංවේදීකමක් නැහැනේ. එහෙම නැති වුණාට පස්සේ යාලා ඉක්මනට ඉක්මනට කරලා දානවා. මොකද තව කෙනෙක්
ඇවිල්ලා තියෙනවා නම් හෝ යාලට කීප දෙනෙක් ඇවිල්ලා තියෙනවා නම් යාලා බලන්න ඉක්මනින් ඉක්මනින් ඔයාලගේ දේවල් කරන්න. එහෙම ඉක්මනින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කැම්පස් අයදුම් කිරීම කර යන්නේ. සැහැල්ලුවෙන් හරියට පිළිවෙලට කරන්න ඕන දෙයක්. ඒ නිසා ඒක ගැන සැලකිලිමත් වෙන නම් ඉබලේ ඔයාලට කැම්පස් අයදුම් කිරීම කරගන්න බැරි කෙනෙක් නම් හරි ඒ පහසුකම් මුකුත් නැත්තම් මම ඔයාලට ප්‍රී වේලාවක ටෙලිග්‍රෑම් එකේ මැසේජ් එකක් දාන්න. එතකොට මට පුළුවන් ප්‍රමාණයක් නම් ඉබලේ මම කැම්පස් අයදුම් කිරීම කරලා දෙන්න. හැමෝගෙම කරන්න බෑ මට ඒක ප්‍රායෝගික නෑනේ. හරි කරගන්න බැරි කෙනෙක් කිව්වොත් මම මැසේජ් එකක් දාන්න මෙන්න මේ ටයිම් එකේ ප්‍රී කියලා. එහෙම තිබ්බොත් නම් ඉබලේ මම කරලා දෙන්න. එහෙම නැත්තම් ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ වීඩියෝස් බලාගෙන කැම්පස් අයදුම් කිරීම කරන්න පුළුවන්. හරි. හරි 10 වෙනි එක තමයි නම් ඉබලේ ඔයාලගේ යුනිකෝඩ්ස් වල තියෙන අඩුපාඩු. මෙන්න මේ යුනිකෝඩ්ස් වල තියෙන අඩුපාඩු හැම අවුරුද්දකම නම් ඉබලේ මම පුළුවන් විදියට ඔයාලට බලලා දෙනවා. එතකොට මේ අවුරුද්දේ මම ප්‍රී වෙන දවස් එක අනිවාර්යෙන් ඔයාලට ඒ ගැන බලලා දෙන්නම්. එහෙම නම් ඉබලේ බලන්න ඕනත් නැහැ. මම ඔක්කොම වීඩියෝස් වල දාලා තියෙන කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට යුනිකෝඩ් ලිස්ට් එකක් එහෙම නැත්නම් පාඨමාලා පෙළ ගැස්මක් හදාගන්න පුළුවන්. නම් ඉබලේ මම ප්‍රී වුණාට පස්සේ ටෙලිග්‍රෑම් එකට ඔයාලට මැසේජ් එකක් පින් කරන්නම්. ඔයාලගේ යුනිකෝඩ් ලිස්ට් එක දාන්න මම දුපාඩු බලලා දෙන්නම් කියලා. ඒතොර ඒකටත් වැඩක් හදලා දීලා නම් ඉබලේ. ඒ විදිහට මම පුළුවන් අයගේ යුනිකෝඩ් ලිස්ට් එක අනිවාර්යෙන් බලලා දෙන්නම්. ඒතොර මට හරියටම ෂුවර් කරලා කියන්න බෑ නම් ඉබලේ. මොකද තියෙන වැඩත් එක්ක හැමෝගෙම යුනිකෝඩ් ලිස්ට් බලන එක ප්‍රායෝගික නෑ. කරන්නත් බෑ නම් ඉබලේ මේ වැඩේ. මට පුළුවන් ප්‍රමාණයක් මම අනිවාර්යෙන්ම බලලා දෙන්න. ඕන නම් ඉබලේ කතා කරා. ඔයාලගේ අතින් වෙන්න පුළුවන් ප්‍රතිපදි 10ක් ගැන මේ ඔයාලා නොදෙනුවත්කම නිසා හරි වෙයි. නිසා අනිවාර්යෙන් මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. මොකද මේ අවුරුද්දේ ඔයාලා වැඩි සැලකිල්ලක් දක්වන්න දැනට නම් ඉබලේ UGC එකේ ස්ට්‍රයික් එකක් යනවා. ඒතකොට ගොඩාක් අය එළියේ ඉඳන් තමයි වැඩ කරන්නේ. ඒතකොට එහෙම වැඩ කරද්දී නම් ඉබලේ ඔයාලා අතින් අඩුපාඩුවක් වුණොත් ඒ දේවල් ඔයාලා හදාගන්න එක ලේසි නෑ කලින් අවුරුදු වල වගේ. ස්ට්‍රයික් එක කවදා ඉවර වෙයිද දන්නේ නැහැ. ස්ට්‍රයික් එක ඉවරුණත් නැතත් නම් ඉබලේ ඔය ප්‍රශ්නේ තියෙනවා. මොකද ඉවරුණා කියලා හිතන්නකෝ. ඉවරුණත් 2022 වැඩ ගොඩාක් තාම නැග තියෙනවා. හරි. ඒතකොට මේ දේවල් වලට ප්‍රමුඛත්වය දෙන්න ගියාම ඔයාලගේ දේවල් වල එහෙම නැත්නම් ඔයාලගේ අඩුපාඩු වෙන ඒවට UGC එකෙන් දක්වන්නේ සෑහෙන අඩු සැලකිල්ලක්. එහෙම නැත්නම් සෑහෙන කාලයක් ගිහිල්ලා තමයි මේ දේවල් බලන්න ගන්න වෙන්නේ. මොකද 2022ක් තියෙන නිසා. ඒ නිසා ඒ ගැනත් අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න නම් ඉබලේ මම එතන වෙනම වීඩියෝ එකක් දාලා ඇති. ඒකට ඔයාලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. අනිවාර්යෙන්ම ඔයාලගේ යාළුවන්ටත් නම් ඉබලේ මේ වීඩියෝ ෂෙයා කරන්න. එහෙම නැත්නම් එයාලටත් මේ ගැන කියන්න. නැත්තම් මේ අඩුපාඩු වුණාට පස්සේ ඒව හදාගන්න බෑ නම් ඉබලේ. එච්චරයි ඔයාලගෙන් ඉල්ලන්නේ. ඔයාලා ඉන්න group තියෙනවනම් එහෙම නැත්නම් ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් එයාලට මේ වීඩියෝ යවන්න. හරි. channel එකෙත් නම් ඉබලේ notification on කරලා තියාගන්න. Telegram channel එක සහ Facebook page ඒ හැම එකකම links මම දාලා දෙනවා description එකේ. ඒවත් එක්ක join වෙලා තියාගන්න. ඔයාලගේ අදහසත් නම් ඉමල්ලි පහලින් දාගෙන යන්න. ආයෙමත් ඉල්ලන්නේ මේ ඉස්සරහට එන්නේ ඔයාලගේ අනාගතේ වැදගත්ම කාලයක්. ඒ නිසා හරි පරිස්සමෙන් මේ දේවල් කරගන්න. හරි වැරදි අඩුපාඩු කරන්න එපා. හරි එහෙනම් ස්තුතියි නංගි.